දැන් මේ තත්ත්වයේ යටතේ රජය ලොක්ඩවුන් කරන්නේ නැහැ. රජය නැහැ දැන් ඔන්න අදරෑ ඉඳලා ඇදිරි නීතිය දාලා තියෙනවා. ඒ කියන්නේ රෑට විතරයි මේක බෝ වෙන්නේ. මේක රෑට බෝ වෙන්න මැලේරියා නෙවෙයිනේ, ෆයිලේරියා නෙවෙයි. මේක රෑ වරුවට වැඩියෙන් බෝ වෙන්නේ. හොඳේ මේවා ඒවා නෙවෙයිනේ. මේක ඕන වෙලාව. මේක ඇත්තටම වැඩිය බෝ වෙන්නේ දවල් වරුවේ. රාත්‍රියේ නෙවෙයි. දවල්ට තමයි මේ සංචරණ හැමතැනම තියෙන්නේ මිනිසුන් වැඩට එන්නේ කියලා. රජයේ කාර්යාල, පුද්ගලිකාංශයේ තැන්වල, බස් එකේ, ට්‍රේන් එකේ මිනිස්සු යන්නේ දවල්ට. එතකොට දවල්ටයි සංචරණ සීමාවක් තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මිනිස්සුම සංචරණ මේ ලොක්ඩවුන් එක කරනවා. නගර රැසක් හිට සිට සුවන්නේ ලොක්ඩවුන්. හිට රාත්‍රී 9 සිට සතියක කාලයක් මර්ධගහමුළු සියලු කඩසාප්පු වසා දැමීමට මර්ධගහමුළු ව්‍යාපාරික සංගමයේ තීරණය කරනවා. මීට අමතරව වේයන්ගොඩ දිවුලපිටිය ආදී ප්‍රදේශවල ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාරික ස්ථාන හෙට දිනේ සිට වසා දැමීමට පියවරගෙන ඇති බව පැහැදිලි. මේ අතර අද සිට අම්බලන්තොර නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට අම්බලන්තොර වෙළඳ සංගමයේ තීරණය කරනවා. මේ අතර මාතලේ පලාපත්තල නගරයේ වෙළඳසැල්වල සේවකයන් 67 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණයෙන් පසු එම නගරයේ වෙළඳසැල් සතියක කාලයක් සදා වසා දැමීමට මීට පෙර තීරණය කළා. දින 14ක් සඳහා සේරු නුවර නගරයේ වෙළඳසැල් වසා දැමීමට එම වෙළඳ සංගමයේ පසුගියදා පියවර ගත්තේ. ඌව බර්ණගම ලුණුවත්ත නගරයේ වෙළඳසැල්ද ඉකුත් 13 වෙනිදා සිට දින 3ක කාලයක් සඳහා වසා දැමීමට ලුණුවත්ත එක්සත් වෙළඳ සංගමයේ පියවර ගැනීම. දැන් මේ ටවුන් එකෙන් ටවුන් එකට ලොක්ඩවුන් එක යනවා. කලාපත්වල සේරු නුවර ලුණුවත්ත නගර වසා දමයි තීරණයේ වෙළඳ සංගම වලින් ජනතාව ජනතාව වෙනුවෙන් තීරණ ගනී. දැන් මේ මොකද මේක කරන්නේ? මේ ආර්ථිකය ගැන මේගොල්ලෝ කියන්නේ. මේගොල්ලෝ කියන්නේ මිනිස්සු මැරුණාට ප්‍රශ්නයක් නැහැ, ආර්ථිකය බේරෙනවා. මිනිස්සු මැරෙනකොට කොහේ මොන රටේද ආර්ථිකය ගොඩ එන්නේ? මිනිස්සු මරණ බියෙන් ඉන්න රටක ආර්ථිකය කොහොමද දියුණු වෙන්නේ? අද මිනිස්සු ඔක්කොම මරණ බයෙන් මාත් ඇතුළු. මොකද මගේ දැන් මම එනකොටත් රෝගීන් 3 දෙනෙක්ගේ නම් දුන්නා මට මේ රෝහල් ඇඳන් හොයලා දෙන්න. තර මම දිනපතා රෝහල් උදේ ඉඳන් රෑ වෙනකන් ඇඳන් හොයනවා. එක්ක පුද්ගලිකාංශයේ, එක්ක රෝහල් වල, එක්ක ICU ඇඳන්, එක්ක නිරෝධායන මධ්‍යස්ථාන වල, මේ හැම තැනකම. ඒ තරමට මිනිස්සු ඉතාමත්ම අමාරු තත්යකට වැළලීලා තියෙනවා. ඒකට හැම තැනකම බැලුවාම ගෙවල් වල අල්ලපු ගෙදර, ඊට එහා ගෙදර මේ වගේ තියෙනවා. ඒකට තමන් දන්නවා තමන්ට කොයි වෙලාව හරි එනවා. මේ වගේ බියෙන් ඉන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා මානසිකත්වයක් තියෙනවද? ඇවිල්ලා රාජකාරී කරන්නේ? දැන් මේ කතා කරන්නේ හිටපු ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය W.A. විජේවර්ධන. එතම මම මොකද කියන්නේ? ආර්ථිකය රැකගන්න ජීවිත පිළිදුන්නොත් වෙනදී. ඌරෙකුට වෙළඳ පොළ තුල මිලක් නියම කළ හැකිවත් මිනිස් ජීවිතයකට වෙළඳ පොළ තුල මිලක් නියම කළ නොහැකි නිසා ටික කාලයකට රට වසා නොදැමුවොත් ගොවියන්ගේ, වෛද්‍යවරුන්ගේ සිට විද්‍යාඥයන් දක්වා වටිනා ජීවිත රටට අහිමි වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති එතුමා ප්‍රකාශ කරනවා. ඇත්තනේ, විද්‍යාඥයෝ කී දෙනෙක් මිය ආයිද? වෛද්‍යවරු කී දෙනෙක් මිය ආයිද? ඒ රටට බත සපයන ගොවියෝ කී දෙනෙක් මිය ආයිද? මේ වගේ වටිනා ජීවිත කොච්චරක් මේවද? මේ අන්තිමටම මම සමාජ මාධ්‍ය මම දැක්කා මේ කතාව. රටේ නායකයෙක් නැත. ඉන්න එකට ඔබේ ජීවිතයේ තවත් බිල්ලක් පමණක් වැඳ. ඔබ කොරෝනා වලින් පමණක් නොව ආණ්ඩුව නැමැති බම්බුවෙන්ද ආරක්ෂා විය යුතුය. ඔබේ දරුවන් සමග තවදුරටත් ජීවත් වෙන්න උවමනා නම්, ඔබේ දෙමව්පියන් ඔබ සමග සිටිනවාට කැමති නම්, ඔබේ මිතුරන් ඔබට අවශ්‍ය නම්, කොටින්ම ඔබ ජීවත් වෙන්න ආස නම්, ඔවුන් ජීවත් වෙනවාට ආස නම්, මහවුන්ට වගේ වගක් නැතත් අපි වෙනුවෙන් ලොක්ඩවුන් වෙමු. මේ තත්ත්වයට අද රට මේ වගේ විශ්වාස භංගයක්යෙන් යුත් ජනතාවක් වාසය කරන රටක් බවට අද ඇති වෙලා සෞභාග්‍යයේ දැක්මක් උදා කරන්නට ගිහිල්ලා අද මේ රටේ අවසානයේදී මිනිස්සුන්ට තමන්ගේ ජීවිත පිළිබඳවත් විශ්වාසයක් නැති තත්ත්වයකට අද රට ගමන් කළා. නමුත් එතුමා එදා ඡන්දේ දවසේ මොකද කිව්වේ? මේ උදේ පාන්දරම වැඩ ගිහිල්ලා උදෙන්ම ඡන්ද පොල්ට ගිහින් ඔබේ යුතුකම ඉටු කරන්න, මගේ යුතුකම මම ඉටු කරන්න, මෙතෙක් තිබෙන ප්‍රශ්න යලිත් අහන්න නොතබන රටක් මම ගොඩනගමි. මෙහෙම මෙන්න මේවට තමයි ඡන්දෙ දුන්නේ. ඔබ යුතුකම ඉෂ්ට කරන්න, මම යුතුකම දැන් ඉෂ්ට කරනවානේ. මුළු මහත් ජනතාව එක්කහුවෙලා කියනවා රට වහලා අපේ ජීවිත බේරන්න කියලා. සද්ද පහකට ගණන් ගන්න නැතිව. මේ මූණුපතේ තියෙනවා එකෙක් බුද්ධි අංශය කියන එක ඇහුවේ නැහැ 269ක් මැරුණා. මේක සෞඛ්‍ය අංශය කියන එක අහන්නේ නැහැ 5620ක් වෙනකොට. දැන් 6000ක් ඉන්නවා.
මෙහෙම තමයි මේ ජනාධිපති ක්‍රමේ තියෙන ඇරගන්ස් කියන එක. මේකත් එක්ක මේ පුටුවේ වාඩින හැම මිනිහටම එන ඒ මේ තියෙන මේ 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 ඇති වෙන ඒ කුරිරු ඒකාධිපති මානසිකත්වය තුලින් තීන්දු ගන්න. මෙච්චර කියද්දි ගහනවයි කියලා සහරාන්ලා ඔය ගාඩක් නැතු ඉන්නවා. මැරෙන්නේ මම නෙවෙයි වෙන යුතු. ඒ වගේම තමයි අද. එදා 269යි අද කීයකින් ඉවර වෙයිද? මේකේ එවනවා හොඳ ප්‍රකාශයක් කරලා තිබුණා මුහුණු පොතේ නිර්මල කොතලාවල හිටපු ඇමතිවරයා හොඳ දේශපාලඥයෙක් අපේ දිස්ත්‍රික්කයේ ඉන්න. එතුමාගේ අතීත කතාව. වැදුණු පසු රතය කඩපිලේ සිටි අය කීය මේ කතාව මෙලෙස. ඌවා මහත්යෝ යකඩ බේරුණු ජීවිතයයි වැදගත්. වර්තමාන කතාව. ජීවිතයට කොහෙද අගයක්? ආර්ථිකය තමයි වැදගත්. මරණය කියන්නේ තවත් එක ඉලක්කමක්. එතුමා දන්නලු. එදා ජීවිතයක වටිනාකම අද රුපියල් 7වල වටිනාකම. මෙන්න රට වෙනස් වෙලා තියෙනවා. මේකට තමයි කියන්නේ සෞභාග්‍ය දැක්මයි. මම මේක ඉවර කරනවා. මිනිස් ජීවිතයක වටිනාකම මිනිස්සුන් වෙනුවෙන් මියගිය ඒ චේ ගිවෙරා කියන ඒ මහා විප්ලවවාදියා, ජාත්‍යන්තර විප්ලවවාදියා එතුමා කිව්ව කතාව. පෘථිවියේ ධනවත්ම මිනිසාගේ දේපලවලට වඩා තනි මිනිසෙකුගේ ජීවිතය වටිනවා. මෙන්න මෙතනින් ආණ්ඩුව ඉගෙනගෙන දැන්වත් හැරෙන්න. Breaking.lk.